Hai bang, nama Dinesh. Oke, good morning. Mee Wilpattu Jatika Vanoudyanayata muhunla thiyena Wilpattu tree house ekේ තමයි අපි මේ නතර වෙලා ඉන්නේ. ඉතින් අද යන්න තියෙනවා මෙතන ඉඳලා ලොකු දුරක්. ඒ විතරක් නෙවෙයි අපි යන්නෙත් කුරුල්ල හොයාගෙන හොඳින් කන් දීලා බලන්න. කුරුල්ලන්ගේ ශබ්ද කොච්චරක් ඇහෙනවද මෙතනට. ඉතින් අපි බලාගෙන ඉමු මේ කුරුල්ලන්ගේ සුන්දරත්වය සහ හඬ Tree house ekatla Wilpattu maaye. Kenangan mama me Wilpattu maaye me dakka lassanama nawatan polak thamai me Wilpattu tree house එක. හරි සුන්දර විදියට ගොඩ නගලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට පෙන්නන්න යාළුවෙක් ඉන්නවා. ඒ ලොකු බේස් good morning. ඉතින් අපි මතක ඇති කලින් වීඩියෝ එකේ අපි පන්සලේ ඉඳලා විල්ලංගොඩ පන්සලේ ඉඳලා ආවේ මෙතනට නවාතැන් ගන්න අපි මෙතන පෙන්නුවේ නෑ කොහෙද කියලා. ඉතින් අපි අද යන්න දෙනවා දුර ගමනක්. ඉතින් ලෑස්ති වෙන්න ඕනේ. ලෑස්තිලා හුදේ කෑමත් අරගෙන අපි පිටත් වෙමු අපේ සංචාරයේ ඊළඟ අදියරට. අපි යනවා කුරුල්ල හොයාගෙන. වෙනස් වැඩක්, වෙනස් විදිය වැඩක්, වෙනස් යන්ත්‍රෝපකරණ එක්ක කරන. ඉතින් එන්න යන්න නොදුටු ඉසව් කීපයකටම යන්න පුළුවන් දිනේෂ් එක්ක. ඉතින් දෙවෙනි වතාවටත් good morning. අපේ උදේ කෑම වල ලෑස්තිලා තියෙනවා. හරි සුන්දර තැනක ඉඳන් මේ හිමිදිරි උදෑසන අලුතෙන් වැටෙන අරුණලු හිරු කිරණත් එක්ක ගම අපේ උදේ කෑම වෙන. මේට આવොත් මම පෙන්නන්න මොනවද අපිට කන්න තියෙන්නේ කියලා. අපිට තියෙන උදේම බොන්න කොළ කැඳ එකක්. ඉතින් අරනම රොටි, කිරිබත්, ප්‍රියතම කෑමක් පෑන් කේක්. ඉතින් කන්න තමයි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ ඈතට වෙලා බලාගෙන ඉඳ අපි Wilpattu tree house එකේ ඉඳන් ගන්න අපේ උදෑසන ආහාරය. ඉතින් උදේ කෑම ගත්තා. උදේ කෑම අරගෙන අපි දැන් ලෑස්ති වෙන්න ඕනේ යන්න තලිමන්නාරමට. ඒත් මම මේ එන ගමන් උගලන්ට පෙන්වන්න නැතර උනේ බලන්න GoPro එකට නම් පේන්නේ නැති. වැටි උදේ drone එක දැන් මම දකින්නේ නැති. මේ හැම ගහකම කුරුල්ලෝ ඉන්න විශාල ප්‍රමාණයක්. ඉතින් බලන්න නිහඬව මේ ගස් ජීවිත කීයකට සෙවන සලස්සනවාද. ඒ වගේම තමයි පොත් නිහඬව ජීවිත කීයක් සනසනවද. මෙතන දෙන පොත් රාක්කයක්. මට ඇත්තටම හරියට හිත ගියා මේ ගැන. පොත් විශාල ප්‍රමාණයක් ඇතුලේ තියෙනවා කියලා මම හිතන්නේ මේවා කරලා. මෙතන තියෙන පොත් බොහොම පොඩි ප්‍රමාණයක්. නමුත් මේ බලන්න. මෙතනට වෙලා හවස් වරුවක මෙන්න මේ ඈතින් පේන කුරුල්ලන්ගේ ශබ්දත් අහගෙන පොතක් කියවන එක කොයිතරම් සනසීමක් දෙයි හදවතට. ඉතින් අද ඉඩක් නෑ ඒකට. අපි දවසක එමු මෙතනටත් පොත් කන්දක් අරගෙන දවස් දෙක තුනක් නැවතිලා යන්න. ඉතින් අපිම ලෑස්ති වෙන්න. ලොකු පීරස් ගියා ඉහළට ලෑස්ති වෙන්න. ලෑස්තිලා පිටත් වෙන්න ඕන දුර ගම. ඉතින් මෙන්න තියෙනවා මේ ලස්සන ගොඩනැගිලි ටික. ඒ වගේම මේ බලන්න මේ Wilpattu tree house එකේ ඇතුළට එන්න තියෙන entrance එක. ඉතින් ඇත්තම කියනවා නම් මේ සෝබා දහමට වැඩි ඉඩ කඩක් දීලා ඕලත්තන අපි ගිහින් දෙන්න ආයේ තාම රස මැල්ලුමක් හදලා දෙන්න වගේ අපි ගිහින් ඉතින් ඇත්තම කියනවා නම් මේ මෙහි වවන ගහකොළවල හැදෙන පළදාවෙන් තමයි ගොඩක් දුරට කෑම සකස් කරන්නේ. ඒක විශේෂම දෙයක්. මේ මාමා මේ කොළ වගයක් හොයන් ඇවිල්ලා හැදුවා මැල්ලුමක් කොවක් අනේ කොවක් කොළ. ඉතින් වෙනස්ම අත්දැකීමක්. ආ ඉතින් එන්න මම නම්බර් එක දාන්න. මේ ඇත්තටම කියන්නේ ප්‍රොමෝෂන් එකක් මේ මගේ හද සාක්ෂියට එකඟව ඔයගොල්ලෝ දන්නවා මේ යන්න සුදුසු තැනක් ඉඳ කියන්නේ. ඉතින් දැන් හරි. මම නම්බර් එක පල්ලෙන් දාන්න ලොකේෂන් එකත් එක්කම එන්න විල්පත්තු ට්‍රී හවුස් එකට. මේ දෙන්නේ මේ මෙන්න මේ බෝධිය තියනවා නේද? මේ බෝධිය ළඟින් තමයි වමට මෙතනට එන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔයගොල්ලන්ට පේන ඇති. අන්න අතනින් තමයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අන්න අතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් ආවොතින් හරි පහසුයි. මෙතන නවාතෙන් ගත්තා. හරි. අපිට යන්න දෙනවා දිගු ගමනක්. යන්න තියෙන්නේ ඒකත් විල්පත්තු ජාතික වනාන්තරයේ මැදින් වනෝද්‍යානයේ මැදින් සිලා වතුර හලා තලයිමන්නාරමට. මාරණේක. ඇත්තටම කියනවා වාහනේ යන්න හරි දුෂ්කර ගමනක්. ඒ අපිත් එක්ක ඉන්නවා බේබි ඩ්‍රයිවර්. අපි යමු තලයිමන්නාරමට දිනේෂ් එක්ක. නොච්චයාගමින් අපි ෆුල් ටැංක් කරගන්න ඇත්තම කියනවා නම් වාහනේ ෆුල් ටැංක් එක ලීටර් 20ක්. මොකද කාඩ් එකට ඊට වැඩි දෙන්නේ නැහැ. මොකද මෙතනින් එහාට අපිට සෙට් හම්බෙන්නේ නැහැ. අපි සිලාවතුරට යනකම් විල්පත්තු කැලේ මැදින් යන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ හරහා යනවා නම් මතක තියාගන්න මෙහෙන් අවශ්‍ය දේවල් සම්පත්තික සපයගෙන යන්න. ඉතින් දෙල් ටික ගහත් රසයක්. ඉතින් සමහර දේවල් තියෙනවා දෙගිඩියාවෙන් කරන දේවල්. සමහර දේවල් තියෙනවා විශ්වාසයෙන් කරන දේවල්. ඉතින් අපි විශ්වාස කරනවා යන්න පුළුවන් වෙයි කියලා. මේ ඇතුල් වෙන්නේ විල්පත්තුව රක්ෂිතයට. මම හිතන්නේ මම දන්නේ නැහැ. අපිට පටන් ගත්ත තැන ඉඳලා කිව්වේ මේ මාර්ගේ යන්න බෑ. කාර් එකකට නම් කොහොමදවත් යන්න බෑ කියලා. ඉතින් කොහොම වුණත් මද දුරක් හරි අපි ගිහිල්ලා බලමු. බැරි වුණොත් අපි නැවත හරවගෙන එන්න. ඉතින් පේනවනේ කැඩුණු මාර්ගයක යන්න තියෙන්නේ සිලා වතුරට ජීප් එකෙන් මේකේ මේ ඇත්තම කියනවා නම් ජීප් එකකට විතරයි යන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරනවා අපි ආපු වාහනෙන් මේ යන්න. ගිහලා බලමු විල්පත්තුව මැදින් සිලා වතුරට. කරන්නට තියෙනවා වත්පිළිවෙත් වනාන්තරයට ඇතුල් වෙන්නේ. මෙතනින් එහාට තියෙන්නේ මහා වනාන්තරය. මුහුදු තීරයට යනකම්. ඉතින් රැඳිලා ඉන්න. ඉතින් කොහොඹ වෘක්ෂයක් පාමුල තියෙනවා ගණදෙවි රූපයක්. ඉතින් අවසර අරගෙන ඇතුල් වෙනවා වනාන්තරයට විල්පත්තුවට. විල්පත්තුවෙන් සිලා වතුරට. එන්න යන්න අපි පිටත් වෙමු මේ වනාන්තරයට. අවසර අරගෙන. වෙනව නේද? මේ සිතියම දැක්කම ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ අපි යන්නේ රක්ෂිතයේ මැදින්. තාම මේ අපි මේ මෙච්චර වෙලා ඇවිල්ලා තාම අපි මුල් කොටස විතරයි පව් කරේ. ඉතින් ඇත්තම කියනවා නම් පොඩි තිගැස්මක් හදවතේ තියෙනවා. ඇත්තම කියන්න මොකද පාද යාත්‍රාවේදී අපි පසු කරපු මාර්ග තමයි මේ. ඒ කියන්නේ ඒ බඳු මාර්ගයක් තමයි පසු කරගෙන යන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් මේ සත්තුන්ගේ රජදහන. ඉතින් අපි විශ්වාස කරනවා යන්නේ හොඳ චේතනාවකින්. ඉතින් ආසානාසියක් වෙන එකක් නෑ කියලා. ඉතින් අපි ප්‍රවේශමෙන් යමු ඉදිරියට. ඇත්තම කියනවා නම් කාර් එකකින් එන්න එපා මේ මාර්ගයේ. මේක ජීප් එකක් ඉඳලා ලොකු ප්‍රශ්නයක් නෑ. ජීප් එකක් විදියට අපි පාවිච්චි කරමින් ඉඳලා ලොකු ප්‍රශ්නයක් නෑ. බැස්සට පස්සේ පෙන්නන්නම් බෆර් ටික. පාදයාත්‍රාවේ අද්දි හම්බෙන තනිකරේ යාලේ කෑල්ල වගේම තමයි. අපේ මේ මුහුද අයිනට වෙන්න තියෙන රක්ෂිත හැම එකකම මේ තියෙන ශාක පරිසරය ගොඩක් එක හා සමානයි නේද? මේක වැඩේ. දැන් මේ ඇත්තම කියනවා නම් හරි දුෂ්කරයි මේ මාර්ගයේ ගමන් කිරීම. ඒක කියන්න ඕනේ නැහැ. අර අලි වසුරු තිබුණ තැන දකින්න නැති වාහනේ යට වැදුනා. අලි වසුරු තියෙන්නේ හයියෙන් යන්න බැරි තැන්වල. ඉතින් වාහනේ හයියෙන් යන්නත් බෑ, ස්ලෝ කරන්න ඕනේ. ඒ වගේම අවදානමක් තියෙනවා අලි ඇත්තු ඉන්න හින්දා. ඉතින් සමාජයට හිතට එනවා උඹලට ඕක නොගින් ඉන්න තිබුණානේ කියලා. ඉතින් මේ අපේ රටේ ලස්සන අපි පෙන්වන්න නැතුව කවුරු පෙන්වන්නද? අනික අපේ රටේ පාරවල් වල අපි යන්නද? ඉවරයි පුතේ පාරන. මේ වානේ යට වැදුණා නැවත වතාවක් සුපුරුදු පරිදි. මේ ඉතින් උන් තමයි අපි කතාවේදී බෑපා ඉමීට ගන්න පස්සර ඉමීට පීරිස් මේ අන්නේ පැත්ත කපන්න. මේ පැත්ත කපන්න. මේ පැත්ත කපන්න. කපලා හිමීට පස්සට ගන්න. අන්න අර වාහනේ වදින්න කලින් කතා කර හිටියේ මේ අර භූ විෂමතාවය ගැන. මතකද? වාහනේ වදුණානේ. ඉතින් මේ ඇත්තටම කියනවා නම් මේ රතු කබොක් වගේ පසක් තියෙන්නේ. ඉතින් කදිරමලේ තුඩුවේ කදිරමලේ පොයින්ට් එකේ ඔයගොල්ලෝ දැකලා ඇති තඹපන්නේ කියන්නේ ඒ හේතුවින්ද මම හිතන්නේ. රක්ත වර්ණයට හුරු පොලවක් තියෙන්නේ. තද මැටි පසක් කබොකක්. ඉතින් ඒ හුරුවක් තමයි මෙහෙට එනකන් තියෙන්නේ. ඉතින් ඒක මේ කණ්ඩියක් වගේ ඉස්සලා තියෙනවා පාරේ තැනින් තැන. ඉතින් වාහනේ වැදුනම ඒක මේ ටිකක් තරහා ගන්න බෑ මේ කුරුල්ල වන්න. දැක්කද? බලන්න උතෙන් සර්පෙක් ඉන්නවද කියලා බිම. කුරුළු ගොයෙක් හිටියේ. ඇටකට්ටක් තියෙනවා සමාජයට නේද? කුරුළු ගොයෙක් හිටියේ මං දැක්ක විදිහට මේ සර්පෙක්ට හරි වෙන මොකක් හරි දඩේමකට තමයි ප්ලාස්ටිලා උන්නේ. කාට හරි ජීවිත දාණේ හම්බුණා මම හිතන්නේ අපිට පින් සිද්ධ වෙයි. විල්ලුව තියෙන්නේ නේ. පල්ලෙහා වැවද විල්ලුවද? ඉතින් ඒ ඔයගොල්ලෝ ගුවනේ ඉඳලා දැක්කේ ඒ වීඩියෝෙන් දැක්කේ මේ කල්ලාරු කලපුවෙන් ගලාගෙන ගිහිල්ලා මේ කල්ලාරු කලපුවෙන් වැටෙන දියදහර මේ පේනවා නේද? මේ වතුර එකතු වෙලා මෙහෙම ගලාගෙන යනවා කල්ලාරු වෙනකම්. කල්ලාරු කලපුවේ මුහුදට වැටෙනකම් මේ ආර මෙන්න මේ වනාන්තර මැද්දේ තමයි හැදී වැඩෙන්නේ. පුංචි දරුවෙක් විදියට හැදී වැඩෙන මේ දියපාර කල්ලාරු වලින් මුහුදට වැටෙනවා. ඉතින් යම් හේකින් මේ විල්පත්තුවට යම්කිසි හානියක් වුණොත් මේ දිය බුබුලත් නැතිලා යන්න පුළුවන්. ඉතින් අපි හැමෝම සබදාහමට ආදරය කරන අය විදියට උත්සාහයක් ගමු විල්පත්තුව ආරක්ෂා කරගන්න මේ රටේ අනාගතය සඳහාත් මතු පරපුර සඳහාත්. යමු අපි සමු ගන්නවා මේ කල්ලාරු කලපුවට යන වැලියාරට. දියාරට. අපි යමු ඉදිරියට. බලන්න අපි ඉදිරියට එනකොට පාර අද්දරම හිටියා වල්ලූරෙක්. දැක්කද දල දෙක? ඉතින් එච්චරයි අවසරය ලැබෙන්නේ අපිට එයාගෙන්. ඔය දල දෙකෙන් තමයි අයින්නේ පිටිපස්සෙන් ඇවිල්ලා කකුලේ ගාතයක් ගැලවෙන්න. එන්නෝනේ රංචුවකට අපි එනකොට පාර මැද්දෙන් පැන්න මුව රංචුවක්. මෙතන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි මේ එන්ජිමෝෆ් කරන්නපා. හස්ති රාජයන්ගේ කුයිල යන මාර්ගේ වෙන් යම් කිසි අවස්ථාවක නොහිතෙනවත් නෙවෙයි මේ මාර්ගයේ දුෂ්කරකම සහ සත්තුන්ගේ ඉරියව් එක්ක අපි කරන්න මොඩ වැඩක්ද කියලා. කොහොම නමුත් ඕගොල්ලෝ එක්ක දිනේෂ් එක්ක තේරුම් නැණ කියපුද? තේරුම් ගන්නත් එපා. ඕගොල්ලෝ ඉන්නේ දිනේෂ් එක්ක. අපි යමු විල්පත්තු වනාන්තරයේදී. සහ ලොකු පීරිස්. Api awa deng kilometer 38 during kilometer misi atak tidra ane, misi atak tidra. Nethi enne kaju atta. Api te dakunu petten dini kaju atta. Itu kota me kitino parana amuda veltiti sanggida ane mata kasata ane. Ini komal amut me kaju atta kane kieno anang me kaju atta tieno akar haida. Edit. ඉතින් ඒක 2000ක් විතරයි දැනට මේ අපෙන් වගා කරන්නේ මේ වතුර ටැංකියනේ. මේ සිංහ රෙජිමෙන්ටුවෙන් හදලා තියෙන වතුර ටැංකියක් මම හිතන්නේ LTT සංවිධානයේ කරාට පස්සේ එහෙන් අරගත් එකක්. මම ඉතින් මේ යුද ඉතිහාසය ගැනත් කියනවා මොකද ඒවා මේ කතාවට අයිති හින්දා. ඉතින් මේ බාණ්ඩ යනකම් තියෙන්නේ කජු. මේට ආවොතින් කජු ආරයට කජු කන්න පුළුවන්. ඉතින් දැනට මේ වෙද්දී අක්කර 2000ක් kaju agak kerla dena, sampurna kaju. Rasat kaya. Ini api kaju itu mete, ya nama silawa turu petter. Aut, amat keran depan me kaju itu gal, natar vela balalayan. Api amu ini dilihat. Kimbulin no? Api dina dana yang udur. Api hilir. Ah, api mau ulat nih. Kotor tu tiga nama. Ojo bodak itu raya. Aini mah? Aini mah lagi. Shooter. Meter desi aku deh, yang mungkin. Oke nggak itu lebih pelajut peti loh nen. Abi yang gila na, thanks ah. Jadi kajuat, kayaknya Wilpattu raksite mekelaver yang tete, na kajuat pahle ini civil rakshaka department entry. Civil rakshaka department ini nirdarin tamai barrier soalnya ini polisi ay. Jadi ngapi me, ternyata pahu itu mah hampirnya willuak, kuda lewak lagi. Jadi meteran api aku ini nanda tanah tienna aja kira meteran tienna kira, tapi patah kimbule ku tienna kira. Oh malah aku satu lagi karena dagang mana pudung itu dia rasne. Balamu tatte, itu nanti Honda ini, bayar balum. Panen dam, panen itu mans jadi. Satu lagi tienna itu, aku nantara me watura guru pahaya itu hurui, mukadami. Itu tene kiul gati wedi, lawan gati wedi. Balam kiul buta, api same. Itu ada ini, tahu matro parak mans. Mana pilih itu awa, metering yang hati ini sila awa. Mai alga mangi itu kependan na, Talimannar kan, nalu. Itu api itu lah perisin itu lah dah, me. Itu mungkin orang seliri itu four wheel lekak kage, api orang ke dah Wilpattu kelai meding. Think, wah ini tuh terus para kalah, ya gitu wheel lah thoda lah mepena ni. Lagu wheelist api itu denda orang insurance akaragi ni lagu par. Think hari, nanti ini, arwah udah pelan, ini. Senado ඉතින් කියන කීමට කියනවා මඩ සෝදාගත් කලට ගොවියා රජකමටත් සුදුසුයි කියලා. ඉතින් අපි මඩ සෝදාගත්තට නම් රජකමට සුදුසු නෑ. කොහොම නමුත් ගොවියෙක් රජ වුණා නම් මේසා විශාල වැව් වලින් කොච්චර වැඩ ගනේද? අපි අදට නාලා ගොඩ වුණාට. ඉතින් එහෙම දවසක් උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි යනවා ඉරගලත් අකාමකා වුණා මේ වෙද්දී ඉර බැහැගෙන ගිහිල්ලා තියෙන යම් කිසි දුරකට. එහෙම නමුත් කොහොම වුණත් අපිට අද ලස්සන සන්සෙට් එකක් බලන්න පුළුවන් වෙයි. ඉතින් යනවා සිලාවතර පැත්තට මේ වැව් විවුර දිගේ විල්පත්තු රක්ෂිතේට සමු දෙලා බලන්න සුන්දරයි. ಯಾವ ಕಿಲೋಮೀಟರ್ ತಿಸ್ ಅಟಕ್ ಮೇ ಬೊರುಲು ಪಾರದಿಗೆ ಮದಗದಿ ಪಾದಯಾತ್ರಾ ಇದ್ ಮೇ ವಿದಿಯಟಮ ಕಿಯನ ಮೇ ಕಿಲೋಮೀಟರ್ ತಿಸ್ ಅಟಕಿನ್ ತಮೈ ಅಬೇ ವಾಹನೇಟ ಹಂಬೆನ್ನಿ ತಾರ ಪಾರಕ್ ಅವಿಯಮು ಸಿಲಾದ್ರ ದಿಹಾವಟ මෙතනින් එහාට මාර්ගය ඉතින් ශිලාව අතුරට ඇතුල් වුණාට පස්සේ දැනෙන්නේ අමුතු හැඟීමක්. ඔයාලත් આવොත් ඔයාලටත් දැනේ. ජන ශුන්‍යයි. ඒ වගේම මේ අවුරශ්මියත් ලොකු මේකක් නැහැ. කොහොමනවත් හරි අමුතුයි. ඉතින් අපිට මේ මෙතන ශිලාව අතුරෙන් මන්නාරමට ඇතුල් වුණාට පස්සේ ශිලාව අතුර සහ මන්නාරම අතරතුර හම්බෙනවා ඩොරික් බංගලා. ඉතින් බොහොම පැරණි බංගලා. ඉතින් ගිහිල්ලා බලමු. මං මගේ ඉඳලා විස්තර කියනට වැඩිය හොඳයි නෙතන්ටම ගිහිල්ලා බලන්න. ඉතින් යමු. මේකට මේ ගම්මු හොල්මන් බංගලාව කියලාත් කියනවා. ඉතින් ඩොරික් බංගලාවට අපි යන්. හොල්මන් තිබුණොත් එහෙමයි නැත්තම් එහෙමයි. ඉතින් අපි මේ ඉන්නේ සුන්දර ඩොරික් බංගලා. 1802 දී තමයි මේ බංගලාව නිර්මාණය කරන්නේ. ඉතින් අදටත් පවතිනවා. මේ ලොකු ගඩොල් බිත්ති බොහොම සවිශක්තිවත්. ඉතින් ඒ වගේම 1802 දී ෆෙඩරික් නෝත් ඉදිකරන මේ ඩොරික් බංගලාව මේ වෙරළ කොනේ, ශිලා වතුර වෙරළ කොනේ සුන්දරව අදටත් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා සුන්දර නිදන කාමරයක්. මෙහෙට આવත් බලන්න පුළුවන්. එන්න. තරප්පු පෙළෙන් අද අපිට පුළුවන් බිමට පයින්න. මෙතන තිබුණු කොටස කඩා වැටලා තියෙන්නේ. මං හුලකින් දෙන්න පහලට. මෙතන තිබුණු කොටස කඩා වැටලා තියෙනවා. ඉතින් කියනවා මේ තරප්පු පෙළේ ඉදිරියේ ලොකු පීරිස් ඉන්න තැන තිබුණයි කියලා. සුන්දර නිදන කාමරයක්. සමහර විට ෆෙඩරික් නෝත් ඇයගේ බිරිඳ වෙනුවෙන් ඉදි කරා වෙන්න ඇති. කොහොම නමුත් මේ ගඩොල් බිත්ති බොහෝ රහස් ගොඩක් සංගවගෙන ඉන්නවා ඉතිහාසයේ. ඉතින් ඇත්තටම කියනවා නම් මේක සංරක්ෂණය වෙනවා නම් හරි සතුටුයි. තාම මේ පිළිබඳ නම් වැඩපිළිවෙලක් නැහැ. කොහොම නමුත් බලන්න බැලුවත හරි සුන්දරයි. ඩොරික් බංගලාව ගැන තොරතුරු ඉතින් ওই ටික තමයි. තව කෘතීන් කිහිපයක ඩොරික් බංගලාව ගැන ලියවිලා තියෙනවා. ඩිස්නි මට නම හරියට මතක නැහැ. ඉතින් මම මේ කෘති ටිකක් දාන්නම් පහලින්. පුළුවන් නම් කියවන්න. ඒක අත්දැකීම් සමූහයකට එකතු වෙච්ච තොරතුරු මාලාවක් වෙන්න ඇති. මම කියන්නේ යම්කිසි කතාවක අගමුල හොයාගත්ත කතාවක පොතක් වෙන්න ඇති. මමත් කියවලා නැහැ. ඉතින් කොහොම නමුත් හරි සුන්දර තැනක්. අපි රවුමක් ඇවිදලා මේකේ සුන්දර තැන් ටික නරඹමු. අපි ඩොරික් බංගලාවට සමුදීලා යනවා මන්නාරපති හාවට. ඉතින් ඩොරික් බංගලා ගැන තියෙනවා තව චූටි කරුණු ටිකක්. මම ඒක කියන්නම්. එතන හුලගත් එක්ක ඕගොල්ලන්ට කරුණු ඉක්වනවා. ඕගොල්ලෝ වීඩියෝ එක පැත්තක දාලා මට බයිනවා. ඔයාලා අපිට බලලා පාරවා ගන්නවත් නම් බැහැ. හරි. කොහොම හරි මේ ෆෙඩරික් නෝත් තමයි බ්‍රිතාන්‍යයන් අපේ රට පාලනය කරගන්නවානේ. පාලනයකට ගන්නවා කියන්නේ යටත් කරගන්නවානේ. ඉතින් ෆෙඩරික් නෝත් තමයි අපේ රටේ පළවෙනි ආණ්ඩුකාරවරයා. ඉතින් ඒ ආණ්ඩුකාරවරයාගේ නිල නිවස විදියට තමයි මේ ඩොරික් බංගලාව භාවිතා කරලා තියෙන්නේ. ඉතින් හරි සුන්දර බංගලාව. ඉතින් ඒක මේ ප්‍රදේශයේ හදාගන්න විශේෂ හේතුවක් තිබිලා තියෙනවා. ඒක ටිකක් බලමු. ඉතින් එයාගේ ආශාවන් සහ මේ රටේ තිබුණු ධන සම්පත් රැගෙන යන්න තිබුණු අදහසක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් එයාගේ අදහස වෙලා තියෙන්නේ මේ මුතුපර තිබිලා දිනෝ බොහෝසේ. ඉතින් ඒවා තමන්ගේ රටට සොදේශයට අරගෙන යන්න හිතාගෙන තමයි ඉතින් මේ ප්‍රදේශයේ බංගලාව ඉදි කරා කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලොත් ඔයලා බලන්න ඔය වගේ කරුණු රාශියක් හොයාගන්න පුළුවන් වෙයි. කොහොම නමුත් අපි යනවා තලිමන්නාරකට. මේකේ AC තියෙනවා. දාපන්කෝ. තෙල් පිච්චෙනවට AC දාන්නේ නැහැ. කඩලා අරංගා මඩ පිරිච්ච පාරෙන් අපි දොස් කියනවා. හරි. කොහොමවත් මෙතනින් එහාට මේ ගමන සම්පූර්ණ වෙනස් වෙනවා. අපි යනවා තලිමන්නාරමට. එතනින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මේක වෙනස් ගමනක්. මේටික අපි ඉන්න මේ තලිමන්නාරම් තොටේ හරවන්න. අනේ බස් නාහිරින් ඉර බැහැගෙන යනවා බොහොම ලස්සනට. බලාගෙන ඉමු ඉර බැහැගෙන යන දිහා. ඉතින් ඉර බැහැගෙන ගියා මන්නාරම් තොටුවට. මේ අහස වර්ණවත් කරමින් තවත් ලෝකයේ එක් පැතිකඩකට එළිය දෙන්න ඉරු ගියා සමහරගෙන. ඒත් මේ පුංචි මම මන්නාරම් තොටුවේ කොනකට වෙලා බලාගෙන ඉන්නවා ඈත. අහස දෙය. තවත් දවසක ඉර පායගෙන එයි. මේ විදියටම වර්ණවත් කරමින් ඉර බැහැගෙන යයි. ඉර නොදැන වුණත් මම බලාගෙන ඉන්නවා මොකද අයිනට වෙලා. ඉර පායගෙන යනකම් නැවතත් සමවරගෙන ඉර දැසගෙන යනකම්. කාලේ හොමයි ජීවිතේ හොමයි. සමහර කතා දෙනවා ටිකක් දිගයි, සමහර කතා කෙටි. ඉතින් ජීවිතේ අමතක නොවන දවසක් හෙට උදා වෙනවා. හෙට අපිට යන්න හැකි වෙනවා ඉන්දියාව සහ ලංකාව අතර තියෙන වැලි පර මතට. ඒ විතරක් නෙවෙයි, එහෙට ඇවිල්ලා තියෙනවා සංචාරක පක්ෂීන්. අපිට හැකි වෙයි කියලා විශ්වාස කරනවා. නරඹන්න ඕනවත්. ඉතින් සමුගන්නවා මන්නාරම් තොටුවේ ඉඳන්. හැමෝම අපේ නවාතැන් පොතේ. ගියා උදේම මේ පේදුරු තුඩුවේ වෙරළ තීරේ පුංචි රවුමක් ගහලා. ඉතින් ඇත්තම කියනවා නම් හරි සුන්දර වෙරළ තීරයක්. ඊ ඇත්තම කියනවා නම් අපිට බැරි වුණා රාත්‍රියේ ලොකු වීඩියෝ එකක් කරන්න. මක්නිසාදයත් ආදරණීය පිළිගැනීමක් හමු වුණා මේ මගේ මිත්‍රයෙක්ගේ. mage sahodhareyekge. Ithin api dan me inne Pedurutuduwa Nawika Hamuda Kandavure Niwadu Niketane assalama tiyena werla thiyere. Ithin api yamu man pennannan api rathri hitiye koheda kiyala. Enne yanna. Ithin ee රාත්‍රිය අපි ගෙවා දැමුවේ මෙතන. අතව කියනවා නම් මේ තියෙන්නේ නාවික හමුදා හරහා වෙන් කරගන්න පුළුවන් නිවාඩු නිකේතනයක්. ඉතින් මේක හරි සුන්දර නවාතැන්පොළක් වුණා. කොහොම නමුත් කැම්ප් කරනට වැඩිය වෙනස් අත්දැකීමක් වුණා ඊයේ රාත්‍රිය. අපි ආයේ දවසක නැත්තම් අද රාත්‍රිය උත්සාහ කරමු ගෙවා දමන්න කඳවුරු භූමියක ටෙන්ට් එකක් ගහගෙන ගිනි මැලයක් ගහගෙන. කොහොමවත් අපිට දැන් යන්න තියෙන දුර ගමනක්. අපි යන්න ඕනේ ඉන්දියාවට. ලැස්තියෙන් ඉන්දියාවට යන්න. සෑන්ඩ් අයිලන්ඩ්ස් වල අපිට යන්න පුළුවන් ලංකාවට යන්න පුළුවන් උපරිම සීමාවට අද අපි යනවා. ඉතින් වාහනේ ලැස්ති. ඔබේස් good morning. Good morning. Nungguin sot last deh laden, ding pidat tenne ten, abis tega bila himi itu pidat temu jati itu yand valley du patting balan, itu ready lain. Abi awa, abi nawatan pulih indela kilometer hatra marak kita mudahin itu jati itu urmale jati itu, ding ඇත්තම කියනවා නම් නායික හමුදා බෝට්ටුවක තමයි අපිට අර වැලි දූපත් බලන්න යන්න තියෙන්නේ. එතකන් අපිට තියෙන සුන්දර තවත් ගමනාන්තයක් බලන්න. ඉතින් කාලය විඩංගු කරන එක අපරාධ මෙච්චර දුෂ්කර පැත්තකට ඇවිල්ලා. ඉතින් ඊළ බලන්න එන්න. කලපුව කොනේ තමයි තියෙන්නේ. මේ ප්‍රතිපාගාරේ උරුමලේ තමයි පිළිහිටලා තියෙන්නේ. ඉතින් මේකේ මේ ඇත්තම කියනවා නම් තඩි කර යකඩෙන් තමයි හදලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔය මැද්දේ තියෙනවා බටයක්. ඔයාලට පේනවා ඇති ඒ බටෙන් දැන් අනිත් ඔක්කොම ප්‍රතිපාගාර හදලා තියෙන්නේ මේ සිමෙන්ති සහ ගඩොලින්නේ. මේක හදලා තියෙන්නේ යකඩෙන්. ඒ විතරක් නෙවෙයි මේ මැද්දේ තියෙන බටෙන් ගිහින් තියෙන උඩට ගෑස්. ගෑස් වලින් තමයි උඩ මැද බන්ධමක් විදියට පත් වෙලා නාවික හමුදා යාත්‍රාවලට මඟ පෙන්වලා තියෙනවා. ඉතින් සුවිශේෂී තනක් ආවතින් හැවිලා බලන්න ඌරුමලේ තියෙන බ්‍රිතාන්‍යයන් හැදුවා ඒ පැවසෙන ප්‍රතිපදාව. ඉතින් මේ බ්‍රිතාන්‍යයන් ඉදි කෙරුවයි කියන මේ ප්‍රතිපාගාරය මීට 80ක් උසයි. තනි යකඩෙන් ඉදි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකෙන් තියෙන ප්‍රතිපාගාර දෙකයි ලංකාවටම කිල්ලොච්චි එකයි මේකයි. ඉතින් හරි සුවිශේෂී තැනක්. මේක දිරාපත්වමින් තමයි පවතින්නේ. ආවොත් තලෙයිමන්නාරමට අමතක කරන්න බව බලන්න. ඉතින් මේ වෙද්දී අපේ බෝට්ටුව සූදානම් ඇති අපිට යන්න. ජැටියට යන්නත් ඕනේ. ඊට කලින් පුළුවන්කමක් තිබුණා. ඉතින් බඩට මොනවා හරි දාගෙනමු හරි බඩගිනේ. ඉතින් යමු වාහනේ දිහාට ගිහිල්ලා කන්න මොනවා හරි හොයාගන්න. ඉතින් පාරයින් ඉරලා තමයි කන්න දෙන්නේ. ඉතින් අපිට බත් polos harnesso එයා පාන් දෙන්න බොට්ටු එනකන් අපි ගම අපේ උදේ කෑම වේල මෙහි තියෙන හොඳ කරෝල හාල්මැස්සෝ ඒක කවුද මේ කම් රාජ තලෙයිමන්නාර මේ හාල්මැස්සෝ මේ පැති වලට ඩි රහයි මම පෙන්නන්න කැමතිම නැහැ. මේ ඉන්නේ අරුණ තුසිත මණ්ඩා අනුවර්තන නාමයේ නෑ මේ මොනවද උද්දිත නාමය නේ උද්දිත නාමය රත්තරන්. ඉතින් ඇත්තම කියනවා නම් දැන් කඳුලාගෙන පටන් ගත්ත කාලේ තියෙනවා. ඉතින් අපි පළමු පෙළ කඳුලාගෙන පොඩි බිස්කට් පැකට් එකක් අරගෙන යනවා නේ චූට් කඳුලට. ඒ කාලෙත් තිබුණා. ඉතින් කොහොම නමුත් අන්තිමේදී රටේ කෙලවරකදී නැවත හම්බෙලා කන්දක් නැගින්න නැතත් ඉන්දියාව කිට්ටුවටම යන්න හම්බෙලා. ඉතින් වැඩි වෙලා කතා කරන්න බෑ කමු. ගුඩ් මෝනින් වත් කියා. උදේට කෑම කාලා ඉවරයි. වැලිදූපත් වලට යන තව වෙලාවක් තියෙනවා. අපිට මේ කලපුවේ මේ කඩොලාන ආශ්‍රිතව දැක ගන්න පුළුවන් ජීවීන් විශේෂ කිහිපයක්. විශාල සංඛ්‍යාවක් කුරුල්ලන් ඇතුළු. ඉතින් වැලිදූපත් වලට යන අපිට කාලේ ඉතුරු වෙලා තියෙන එකේ අපි පොඩ්ඩක් මේ කඩොලාන කොටසේ පුංචි රවුමක් මේකට හානියක් නොවෙන්න ගිහිල්ලා එමු. මේකෙදි තියෙන ජීවීන් සහ කුරුල්ලන් පුළුවන් විදියට රූපගත කරලා ඔයගොල්ලන්ටත් කියන්න. එන්න යන්න. ඒ දැක්කේ බෙල්ලෙක්. ඊට අමතරව මේ කඩොලාන ආශ්‍රිතව මේ බණ්ඩ මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ ඇත්ත මේ බණ්ඩ මත්ස්‍යයන් රංචු පිටින් පීනගෙන යනවා. ඉතින් ඇත්තම කියනවා නම් වෙනස් අත්දැකීමක්. ඒ වගේ විතරක් නෙවෙයි මේ මැරුණු කකුළු එකුත් මෙතන ඉන්නවා. මේ බලන්න. ඉතින් මේ තලිමන්නාරට ඇවිල්ලා කරෝල ටිකක් අරගෙන මේ ලයිට් හවුස් එක බලලා යන්න නැතුව චුට්ටක් මේ ඇවිද්දොතින් සුන්දරත්වයක් සහ මේ සෝභා සෞන්දර්යයට අමතරව මේ සත්තුන්ගේ ජීවන රටාවත් පොඩ්ඩක් බලලා යන්න පුළුවන්. එන්න යන්න. මේ ඉන්නේ පරපෝෂිතෙක්. බෙල්ලගේ ඇතුලේ ඉන්නවා කකුලේ. ඉතින් පරපෝෂිතෙක් වුණත් එයාලගේ නිජු. කඩොලාන කොටසින් මම මේ ගොඩ වැදුනේ කලපුවට. පක්ෂීන් විශාල සංඛ්‍යාවකට තෝතැන්නක් වෙලා මේක. හරියට කියනවා නම් ක්ෂේම භූමියක් වගේ. ඉතින් කොහොම නමුත් අපිට ඔයගොල්ලන්ට මතක ඇති විල්පත්තුවේදී මේ වීඩියෝ එක ආරම්භයේදීත් අපි කුරුල්ලොත් එක්ක තමයි මේ ගමන ආරම්භ කළේ. ඉතින් මේ කලපු භූමියත් ඉන්නවා කුරුල්ලන්. ඊට අමතරව ඉන්නවා වැලිදූපත්වලත් සංචාරක කුරුල්ලන්. ඉතින් ඒකත් මතකයේ තියාවා ගන්න අපේ ගමනේ කොටසක් වෙයි ඔව්. ඉතින් පේනවා නේද ලොකු පිරිසුයි මගේ සහෝදරයා. අනෙත් සහෝදරයා රත්තරණුයි යනවා පෙරළ දිහාට. අපි ගිහලා බලමු. මේ කලපු දිය හරි සීතලයි. ඉතින් ඇත්තම කියනවා නම් මේ ඒවා කකුල් වල ගෑවෙද්දී වෙහෙස සංසිඳනවා. ඉතින් අර පැත්තට ගිහින් බලමු. ඉතින් සෑන්ඩ් සයිලන්ස් වලට යන්න නායක හමුදාවේ පොඩ්කාස්ට් සූදානම් පවතිනවා. ඉතින් මමත් සූදානම් මගේ කැමරාම් පන් ටිකත් එක්ක. අපි ගිහින් බලමු. එන්න යන්න වෙනස් වැඩක් වෙයි. ඉන්දියාව පේන මානෙට දිනේෂ් A. අපි පහු කරගෙන යන්නේ දෙවෙනි වැලිදූපත ශ්‍රී ලංකාවේ ඉඳලා මේ දකුණු පැත්තට හැරෙනොත් මේ අපේ ඉදිරියේ තියෙන්නේ ශ්‍රී ලංකාවට ආයේ තුන්වෙනි වැලිදූපත. අපිට හැකි වෙයි මද වෙලා කතර නතර වෙලා යන්න. යනවා තුන්වෙනි වැලි රූපත ආසන්නයට. මම විශ්වාස කරනවා යම් හොඳ දෙයක් කරොත් ඒකට අනිවාර්යෙන් ප්‍රතිලාභයක් පුංචිවට ලැබෙනවා කියලා. මොකරි ඉහතාත්මික හරි කොමල ජීවිතේ කරපු පිනකට මටත් අවස්ථාව හම්බුණා. වැලි දූපත්තල තුන්වෙනි දූපතට ගොඩ බසින්. ඉතින් ඔයගොල්ලෝ තැවිල්ලා ඉන්නේ දැන් මාත් එක්ක තුන්වෙනි දූපතට. අපිට පුළුවන් මේකේ පුංචි රවුමක් ගහලා බලන්න කුරුල්ලෝ ඉන්නවද කියලා. මේ කාලේ වෙනකොට සංචාරක පක්ෂියෝ එනවා ලංකාවට. අපේ ප්‍රධාන මාතෘකාව ඒක. ඉතින් එන්න යන්න අපි ගිහලා බලමු මේ දූපතේ කොහේ හරි කොනක ඉන්නවද කියලා සංචාරක පක්ෂියෙක්. එන්න. ඉතින් මේ වැලි දූපත් ටික අපි ආවා ඉදිරියට ඇවිදගෙන. මේක දිව යනවා ඉතිහාසයට. ඉතින් රාමා සීතා කතාවස්තු සහ රාවණා රජතුමන්ගේ කතාවස්තු පුරාවෘත ගන්නට මේ හරහා ඉතින් මේකට ගොඩනැගිලා තියෙනවා කතා ගොඩක්. ඉතින් දැනටත් රාම සීතු කියලා තමයි මේ වෙලාවට ටික හඳුන්වන්නේ. ඒක ආදම්ගේ පාලම කියලා කියන ගොඩනැගිලි ස්වභාවිකව හැදුණු සුන්දර නිර්මාණයක්. මේක කියන්නත් පුළුවන් අතමන පුරාවෘත කියන්නත් පුළුවන්. තමාගේ හිතට දැනෙන දේ පිළිගන්න. කොහොමනම් තරපේනවනේ ඈතට යනකම්ම තියෙන්නේ මේ වැලිපරේ. අපි ඉන්නේ තුන්වෙනි වැලිපරේ. ඒ විතරක් නෙවෙයි. අතනින් ඉන්න අපේ රටට ආපු සංචාරක පක්ෂීන්. ඉතින් ඡායාරූප ගන්න විදියක් නැහැ. එච්චර ලොකු ලෙන්ස් එකක් අපි ළඟ නැහැ. අපි යාලට ලං වෙන්නේ නැති වෙන්නේ යාලට බාධාක් නොවෙන්න. පොඩ්ඩක් කුරුල්ලෙක් වගේ පියඹලා හේ සවුඩ ගිහලා බලමු. අපිට දැක බලා ගන්න පුළුවන් වේද කියලා සුන්දර කුරුල්ලෝ ටික. Posila nam piris, piris nam posila. Gege. Eh? Chalo bisko. Apu. Debe to bole. Alges karana. Mone ekda vidara hotte wage dena. Pelikan kenek gewennat puluwan ne. Loku pelikan kenek. කොහොමලමුත් ඉතින් ලොකු බේස් කියන කුස්සෙක් කියලා ඔයගොල්ලන්ට පුළුවන් මතේ බාර ගන්න නැත්තම් වෙන මතයකට යන්න. ඔයාට මාව ගාව ගන්න. තිබුණ දැනුම තියෙනවා. ඒ දැල්ලා. ඉතින් මුහුදු බෙල්ලන් පාසී විවිධ සත්වයින්ට නිජ භූමියක්. ක්ෂේම භූමියක් කිව්වත් හරි. මොකද කාගෙන්වත් අතුරු ආන්තරාවක් නැහැ. මොකද තානම් මෙහෙට එන්න මිනිස්සුන්ට. අපි මිනිස්සුනේ නැහැ. මේ අවසරයෙන් එන්න පුළුවන්. ඉතින් අවසරයක් අරගෙන ඔයගොල්ලන්ටත් එන්න පුළුවන් මේ සුන්දරත්වය විඳින්න. ඉතින් ඒ ගැන මම විස්තරේ කියන්නම්. මේ ගමන අවසන් වෙන්න මත්තෙන්. අපි යමු අර පැත්තට. තව යන්න තියෙනවා දූපත් ගණනාවකට. අර ඩිංගිය නැගලා. ආදම්ගේ පාලම. එහෙම නැත්නම් රාමා සේතු. ඉතින් මේ වැලිපර දිගේ ලංකාවෙන් ඉඳලා ඉන්දියාවට යනකොට ලංකාවට අයිතිව තියෙන දූපත් කිහිපයකටම අපි ගමන් කරා. ඇත්තම කියනවා ලංකාවට අයිති දූපත් වල කෙලවරට. ඉන්දියාව පේන නොපේන මානෙට ගමන් කරද්දී අපිට මුණ ගැහෙන හැම වැලිපරේකම ලැබුම්ගෙන හිටියේ රජසියක්කාරයන් ෆ්ලෙමින්ගෝස්. ෆ්ලෙමින්ගෝස්ලා එනවා කිලෝමීටර් දහස් ගණනක් පියඹගෙන ශීත කාලයට වුන් ඇවිල්ලා නතර වෙනවා මේ වැලි දූපත්තට. ඉතින් ඒක හරි ලස්සන කතාවක්. ඉතින් මේ කාලේට විතරයි වුන් මෙහෙට එන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් අපේ සංචාරයේ ප්‍රධාන අරමුණ උනේ ෆ්ලෙමින්ගෝස්ලා හොයාගෙන. ඉතින් අපිට තුන්වෙනි දූපතෙන් ඉදිරියට හම්බෙච්ච හැම කුඩා වැලි දූපතකදීම මුණ ගැහුණා ෆ්ලෙමින්ගෝස්ලා. ඔවුන්ට කරදරයක් නොවෙන්න, හිරිහැරයක් නොවෙන්න අපි මේ ඔවුන්ගේ රූ සටහන් පෙළක් සටහන් කරගත්තා. Terus kita lihat ini kalau kayak kagak, minasba, farisera patut ya. Setelah, muhudu atau lagi, meli, hari unusum, hari itu pidara, ada atra itu hampir ceweliar dia. Kantara kagak, tapi itu hari, sundarai. Kurumpetia, kalau gakak tadi dua batang ada mudah pahilai, ini. අතර කෙළවරට හැන්දෑ කාලේ රාත්‍රියට ගියොත් බලන්න පුළුවන් ඉන්දියාවේ ලයිට් පත්තු කරන්නේ. අරදේනේ ගොඩබිම. ඉතින් ඇත්තම කියනවා නම් අපේ රට ශ්‍රී ලංකා. එතකොට මේ පැත්තෙන් කිලෝමීටර් 37කට මට මතක විදියට දුරකින් තියෙනවා ඉන්දියා රාමේශ්වර. ඉතින් බොහොම ළඟ කියනවා මේ මීටර් 10කට 15කට වැඩි ගැඹුරු මුහුදක් නෑ මේ හැරි. පාගමකින් උනත් කෙනෙක්ට යන්න පුළුවන්. පොඩ්ඩක් පීන ගන්න පුරුදු කරන්න. ඉතින් කොළමුත් සෝභා සෞන්දර්යයේ පිරි සුන්දර වැලිපාර. ආවද කැවිල්ල නමතක කරන්න එපා. එන්නේ දීවර බෝට්. ඒගොල්ලන්ට යන්න අවසරයක් නැහැ වැලිපාර දිහාවට. මම කියන්නම් වැලිපාර කවුද ආරක්ෂා කරන්න කියලා. යමු ගොඩබිමට. මේ ලොකැඹුරු කැඹුරු රළ මතින්. Ya, ekene me api wasanawantay. Ewa biar tan wala gin ewa me warthaakata ena adaagai. Ekata kitala me niladharenta ape hardayaanga sthutiya. Un thamai api ragena giye nisi avasarekin pasuwa වැලිදුවපත්. ඉතින් ගන්න දෙනවා බෑග්ස් ටික කැමරා ටික. අපි ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාව. ඉතින් මේක පින් භූමියක්. කොයි රටට ගියත් ලෝකෙ කොයිට ගියත් මේක පින් භූමියක්. වැලිදුවපත් වලට සමුදේලා අපි ආවා තලිමන්නාර. ඉතින් මේ මොහොතේදී ඒ වැලිදුවපත් ආරක්ෂා කරගන්නේ නායක හමුදාය මරීන්ස්ලා. කිසිදු දීවර යාත්‍රාවකට හෝ සංචාරකයෙකුට නිසි අවසරයකින් තොරව ළඟා වෙන්න බෑ වැලිදුවපත් වලට. ඉතින් ඕගොල්ලොත් යන්න ගිහින් සුන්දරත්වය නරඹන්න නිසි අවසරය ඇතුව. ඉතින් අපි තලිමන්නාරමේ තවත් සුන්දර ස්ථාන රැසකට ගිහිල්ලා හෙට උදේම නැවත පිටත් වෙනවා මඩු දේවස්ථානයේ වැඳ පුදා ගන්න. මේ සංචාරයේ ඊළඟ අදියර ඊළඟ කොටස නිමා වෙන්නේ මඩු දේවස්ථානයේ. ඉතින් ඒ සංචාරයත් තවත් සුවිශේෂී අත්දැකීමක් එකතු කරයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ කාලය ලැබෙද්දී සමු ගැනීමටයි. තලිමන්නාරම සුන්දර වෙරළයින් ඉඳන් මම සමු ගන්නවා. ළමන සතියෙත් අපි හමු වෙමු තලිමන්නාරමේ ඉඳන්. අයබෝන් මම දිනේෂ්. මතක ඇතුව channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඊළඟ සතිය වෙනකන් අයබෝන් මම දිනේෂ්.